ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති සමබරව ඉදිරිපත් කරන බව සමීක්ෂණ දෙකක් මගින් මීට පෙර ඇගයීමට ලක් වුණා. ඒ මාධ්‍ය ආචාර ධර්ම නිරීක්ෂණය කරන ජාලගත ආයතනයක් වන එතික්ස් අයි ආයතනය මෙවර ජනාධිපතිවරණයේදී මාධ්‍ය හැසිරීම සම්බන්ධව කළ නිරීක්ෂණයකදී. එතික්ස් අයි ආයතනය ප්‍රධාන පක්ෂ තුනක් මූලික කරගනිමින් එම වාර්තාව ඉදිරිපත් කර තිබුණද ස්වර්ණවාහිනිය අනෙකුත් අපේක්ෂකයින්ටද ඉඩකඩ වෙන් කරන්නේ මධ්‍යස්ථ බව තවදුරටත් තහවුරු කරමින්. ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක රොහන් පල්ලෙවත්ත මහතාද ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති තුළින් තමන්ට ලැබෙන අවස්ථාව සම්බන්ධයෙන් අද අදහස් පළ කළා. මාධ්‍ය උපමාන යටතේ ගත්තහම මොකද ලංකාවේ තියෙනවා නීතියක් ගුවන්විදුලි තරංග හෝ මේ රූපවාහිනී තරංග මහ ජනතාවගේ දේපල කියලා. ස්වර්ණවාහිනී ආයතනයත් මම ඇත්තටම ස්තුතිවන්ත වෙන්න අවශ්‍යයි. බොහොම සාධාරණක ඉෂ්ට කරනවා. කාලය වෙන් කරලා දෙනවා අපිට. ඒ ආයතනයට විශේෂයෙන්ම ස්තුතිවන්තට අවශ්‍යයි. මාධ්‍ය නිදහස තියෙනවාද? මාධ්‍ය නිදහස මාධ්‍ය ආචාර ධර්ම වලට විරුද්ධව කටයුතු කරනවා. සමහර මාධ්‍ය අපේ දේවල් විනාඩි 5ක් ප්‍රචාරය කරනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ දේවල් විනාඩි 25ක් විතර ප්‍රචාරය කරනවා. ඔයගොල්ලෝ ස්වාධීනව මාධ්‍ය පාවිච්චි කරන්න අපි අයිතිය දීලා තියෙනවා. ස්වර්ණවාහිනිය බොහොම ස්වාධීනව මධ්‍යස්ථව කටයුතු කරනවා.